ඔන්න කැලෑගමේ හිවල් හාමි කෙනෙක් හිටියා මේ හිවල් හාමිගේ අසල්වැසි යාළුවා තමයි බూరు හාමි ඔන්න අදත් උදෙම්ම බూరు හාමි මුණ ගැහෙන්න මේ හිවල් හාමි යනවා මිහිල්ලා හිවල් හාමි බూరు හාමිට කියනවා බూరు හාමි අපි යන්න කෑම ටිකක් හොයාගෙන එන්න කියලා ඉතින් අනේ මේ බూరు හාමිත් එකඟ වෙලා දෙන්නත් එක්ක කෑම ටිකක් හොයාගන්න යන්න සෝදානම් වුණා. ඔන්න ඔහම දෙන්නත් එක්ක කෑම හොයමින් කැලේ මැද්දට ගියා. කැලේ මැද්දට යනකොට හිවල් හාමි කියනවා බොහොම බඩගිනී බూరు හාමි. අද නම් රාහාට කෑම ටිකක් හොයාගන්න ඕන. හරිම බඩගිනී කියලා. ඔන්න ඔය වෙලාවේ බూరు හාමි කියනවා ඔව් හිවල් හාමි. අද නම් රසට කෑම ටිකක් හොයාගෙන කමු. කියලා. ඉතින් මේ දෙන්නත් එක්ක කැලෑ මැද්දට ගියා කෑම හොයන්න. දෙන්න යන අතරමඟදී සිංහයේ ගොරවන සද්දයක් ඇහෙනවා. ඔන්න ඔය වෙලාවේ මේ කපටි හිවල් හාමි මේ බూరు හාමිට මෙන්න මෙහෙම කියනවා. "අම්මෝ බూరు හාමි. සිංහේ නේද? අයියෝ අපිට වෙච්ච දෙයක්. දැන් මොකද කරන්නේ?" බూరు හාමි ඔතනින් එළවෙන්නේ නැතුව ඉන්නකෝ මම ගිහිල්ලා කොහොම හරි සිංහයාත් එක්ක කතා බහ කරලා බේරගෙන එන්නම් මේක. බూరు හාමි ඔතෙන්ට වෙලා එන්න කියලා මේ කපටි හිවල් හාමි සිංහයා ඉන්න තැනට ගියා. හිවල් හාමි හැමින් හැමින් සිංහරාල ගාවට කිට්ටු වෙලා සිංහරාලට මෙන්න මෙහෙම කිව්වා. සිංහරාලාමී ඔබ වහන්සේ බඩගිනි ඇඳ කියලා මම ඔබ වහන්සේට හොඳ ගොදුරක් ගෙනාවා. ඔබ වහන්සේ මට කරදරයක් කරන්නේ නැත්තම් මං අර බూరు හාමි ඔබ වහන්සේට ලේසියෙන්ම අල්ල ගන්න පුළුවන් වෙන්න වලක දාලා දෙන්න. ඔන්න ඔය වෙලාවේ මේ සියල්ලම අහගෙන හිටපු සිංහරාලාමී මෙන්න මෙහෙම කිව්වා. බොහොම බොහොම හොඳයි වල්ලාමී. අපි 얘 ගැන පාසුවට කතා කරගනිමුකෝ. දැන් කොහොම හරි ගිහිල්ලා බూరు හාමිව වලකට දාලා ඇවිල්ලා කියන්නකෝ මට. ඔන්නෝම සිංහරාල හාමි හිවල් හාමිට කිව්වා. ඔන්න ඔය වෙලාවේ මේ කපටි හිවල් හාමි බూరు හාමිවත් එක්කරගෙන කැලෑව මැද්දට යන ගමන් කියනවා. ඔන්න බూరు හාමි මම ඔයාව බේරගත්ත සිංහයාගෙන් කියලා. ඊට පස්සේ ලොකු බොරුවක් හැම ගොතලා මේ අහිංසක බూరు හාමිව රැවට්ටුවා. රවට්ටලා මේ එක්කන් යන ගමන් හෙමින් හෙමින් බොරු වලකට තල්ලු කරලා මේ බూరు හාමිව වලකට දැම්මා. අනේ බూరుව වල ඇතුලේ නම් කෑ ගැහුවා බේරගන්න කියලා. බూరు රාලට තේරුණා මේ කපටි හිවල් හාමිගේ උගුලකට තමයි මම මේ අහුනේ කියලා. කපටි හිවල් හාමි බూరు රාලවත් වල ඇතුලට දාලා ඉක්මනින් ගිහිල්ලා වැඩේ කරපු නිසා සිංහරාල හාමිව මුණ ගැහිලා කිව්වා. "ඔන්න සිංහරාල හාමි මම මගේ වැඩේ කළා. මම නිදහසේ දැන් ගමට යන්න ඕනේ" කියලා කිව්වා. ඊට පස්සේ සිංහරාල හාමි මහ හයියෙන් කිනා වෙලා කපටි හිවල් හාමිට මෙන්න මෙහෙම කිව්වා. "ඈ මෝඩ හිවලෝ වලේ ඉන්න බూరు හාමි මට කොයි වෙලාවෙ නම් අල්ල ගන්න බැරිද? ඊට ඉස්සෙල්ලා හිවල් හාමි මට හොඳ ගොදුරක් කරගන්න ඕනේ මෝඩ හිවල් හාමි" කියලා එක පාරම සිංහයා මේ හිවල් හාමිගේ ඇඟට පැනලා හිවල් හාමිව ගොදුරට ගත්තා. අනිත් අයට කරදර කරන්න කියාම තමන් ඉස්සෙල්ලාම කරදරයට වැටෙනවා වගේ මේ හිවල් හාමින් සිංහරාල හාමිගේ ගොදුරක් වුණා.